සුබ මධ්‍යනක් ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම ශාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇප් අවලංගුයි හේමසිරි පූජිත් රක්ෂිත බන්තනාගාරේට ශ්‍රී ලාණීප සහය ගෝඨාභයට බුදු සසුනේ උන්නතියට කරන කැපවීම හැටන් කොළඹ මාර්ගයේ කොටසක් ගිලාබසි දියල්ලකින් වැටි අලින් 11ක් මරුට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවේ වාසිරින පොලිස්පති පූජිත් ජයසුන්දරයන් දෙදෙනාම වහාම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ඔවුන්ට ලබා දුන් අප නියෝගය නිෂ්ප්‍රභ කිරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනමිය මවුන්ට අප ලබා දීමට ගත් තීරණය දෝෂ සහිත බවත් එවැනි තීන්දුවක් ලබා දීමට අධිකරණමේ බලයක් නැති බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරයන් දෙදෙනාට අප ලබා දීමට කොළඹ මහාධිකරණයේ ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබා දෙමිනුයි කොළඹ මහාධිකරණය මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂය පවසනවා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව නිවේදනය කළා ජනාධිපතිතුමා පැහැදිලිව කියා සිටියා එතුමා තුන්වෙනි අපේක්ෂකයෙකු හැටියට පැමිණෙන්නේ නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරා මේ ජනාධිපති මැතිවරණය පිළිබඳ සියලු කරුණු සලකලා බලලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නැහැ. අපිට තවත් ප්‍රශ්නයක් තිබුණා. අපේ පක්ෂයේ අනන්‍යතාවය කොහොමද ආරක්ෂා කරගන්නේ? අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අපේ පාක්ෂිකයන්ගේ අනන්‍යතාවය පාවලා දීලා ඒක විකුණ අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒකත් අපි අත වශයෙන්ම මේ ප්‍රශ්නෙටත් අපි පිළිතුරු දිය යුතුයි. ඒ නිසා මේ කියන කාරණා දෙකම සමතුලිත කරලා තීන්දුවක් ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා මේ පිළිබඳව අපේ මධ්‍යම කාරක සභාව තුල, දේශපාලන මණ්ඩලය තුල, පාර්ලිමේන්තු කණ්ඩායම තුල දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුවා විවිධ අදහස් ආවා. නමුත් අවසානයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව අපි තීන්දුව කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා උදව් වෙන්න කියලා නැත්නම් පක්ෂයකට බැඳීමක් නෙවෙයි ඒ අනුව අපි ඒ ලබා දෙන සහයෝගයත් අපි යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි මේ සහයෝගය ලබා දීලා තියෙන්නේ මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දුරෙන් ජනාධිපතිතුමා ඉවත්ව ඒ වෙනුවට తాවකාලිකව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කළ බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළා ඊ රාත්‍රියේ අපි අධිකාර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ දේශපාලන මණ්ඩලය ඇසුණා. එහිදී එතුමා තීරණයක් ගත්තා. එතුමා මේ කාලවකවාන තුල ලබන 18 වෙනිදා වෙනකල් එතුමා වැඩ ආවරණය කිරීම සඳහා මේ පක්ෂයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන යාම සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමාව පත් කරා. ඒ අනුව එතුමා ඉදිරි 18 වෙනිදා වෙනකල් නොවැම්බර් 18 වෙනිදා විතර වෙනකල් පක්ෂයේ අපේ ජේෂ්ඨයන් එක්කතු වෙලා අපේ සියලු දෙනාත් එක්කට එකතු වෙලා අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ ක්‍රියාදාමය අපි ඉස්සරහට ගෙනියනවා. අධිකාර ජනාධිපතිතුමා විශේෂයෙන්ම මැදිස්සව ඉන්න තීරණය කළ තියෙනවා මේ මැතිවරණයේදී. මොකද එතුමා රටේ ජනාධිපතිවරයාක පැත්තකින් අනෙක් පැත්තෙන් එතුමා පොලිසිය සහ ආරක්ෂක හමුදාව බාරව ක්‍රියා කරන අමාත්‍යවරයා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජනාධිපතිවරේ තමන්ගේ පාක්ෂිකත්වය යම් මට්ටමකට නවත්වමින් රටේ මැතිවරණයක් තියෙන වෙලාවේ ජනාධිපතිවරණය සර්ව සාධාරණව ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් නොවැම්බර් 18 න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත අපි ශක්තිමත්ව ගොඩනගනවා. අද අපි බය නැතුව කියනවා මේ මැතිවරණේ අනිවාර්යම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලැබෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉහළින්ම ජයග්‍රහණය කරනවා. ඒ වගේම අපි මේ මැතිවරණයේදී අපේ සහයෝගය ලබා දෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි සම්දානේ අපේ තියෙන පක්ෂ ගණනාව. දැන් ඔබ තාම දන්නේ නැහැ තොණ්ඩමන් මැතිතුමාලාගේ පක්ෂය මොනවද කරන්න කියන එක පිළිබඳව මම හිතන්නේ තාම මාධ්‍යයට දැනුම් දීමක් තිබුණේ නැහැ. විවිධ කතා ගියා. එතුමා අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරපු පක්ෂයක්. පෙරේදා රාත්‍රියේ අපි මුණ ගැහුණා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා
ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අපි සම්දානේ පක්ෂයක් විදිහට ඉතාමත් වැදගත් අපි ගන්න තීන්දුවත් එක්ක ඉන්නවා කියලා දැන් මම ඔබට කියනවා තොණ්ඩමන් මැතිතුමාගේ පක්ෂයත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ සියලු කැපකිරීම කරනවා කඳුකර ජනතාවගේ සම්පූර්ණ සහයෝගය එතුමා ඒ වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරනවා ලංකා කම්කරු කොංග්‍රස්සේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර නොමැති බව එම කොංග්‍රස්සේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා භණ්ඩාගාරික එම් රමේෂ්වරන් මහතා පවසනවා අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා එතුමාවිලා අපේ පක්ෂයේ සමාජික නෙවෙයි එතුමාවිලා සම්දාන පක්ෂයේ බලයකම් අපි මුලින්ම ඔයගොල්ලන්ට අපි දෙනුවත් කරා අපි ඇවිල්ලා මිත්‍රා ජාතික පක්ෂයි ශ්‍රී ලංකා පොදු පෙරමුණත් එක්ක සාකච්ඡා යනවා කියලා අපි ලබන සතිය තමයි අපි සාකච්ඡාවේදී ඉවර කරලා අපි කාටද කියලා අපේ නායකතුමා ප්‍රකාශ කරන්නේ හැබැයි ඒ පක්ෂ කට්ටිය තීන්දුව ගත්තට සිද්ධු වෙන්නේ නැහැ ඔබගේ නායකයා කරු අරුංගන් දොණ්ඩමන් මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ සාකච්ඡා කළා පොදු ජන පෙරමුණත් එක්ක උන්ට නිල වශයෙන් ප්‍රකාශ කළා කියලා තමයි මයින්ද जनाधिपति अपेक्षक सजित प्रेमदास महता पवसनवा සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොට ධම්මවාස ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේට ගොස් මහා නාහිමියන් බැහැදුතු සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත් වලටද එක් වුණා. මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ඒ මහතාට සෙත් ප්‍රාර්ථනා කළා. පාටලී චම්පික රණවක එස් එම් මරිකාර් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර යන මැති ඇමතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපකලු යුතුක දෙබෙද යනු වූ කාර්ය බහර සියල්ලම ඒකී ශ්‍රී ලංකා වතුල අපි ක්‍රියාත්මකවට සැලින් ඇවිස්සී සම්බුද්ධ ශාසනයේ හෘදේ පාඩම ඒ ලෞකික මාසංගරත්නයට සම්බුද්ධ ශාසනයේ සුරක්ෂා කිරීම නිසා මේ ලබා ගන්න ඒ ඉහළම රාජ්‍ය ආශිර්වාදයේ අනුග්‍රහය ශක්තිය ලබා ගැනීම බුදු සසුන බබලවට ඒ ආධුනික යුතුකම නොපිළිහෙලා ඉෂ්ට කරන මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති රටක් ගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න වෙලා තියෙනවා. රටේ ජනතාව ඒ ගත්ත තීන්දුව ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන්න ඔබ පියවර ගැනීම කියන දැඩි විශ්වාසයක් අපේ ගාව තියෙනවා. කැපවීමක් තියනයි කියලා. රටේ ජනතාවගේ නායකයෙක් වෙන්න ඉන්න කෙනා ඕනෑම චෝදනාවකට වේදිකාවක් නිර්මාණය කරගෙන කතා කළ යුතු අවස්ථාවක නිර්මාණයේ වෙන වේදිකාවට නගින්න බැරි නායකයෙක් මම හිතන්නේ මේ රටේ ජනාධිපති වුණොත් මේ රටේ ජනතාවට මොනවද දෙන නායකත්වයේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඊයේ මහජන වේදිකාව මගහැරීම තුළ මේ රටේ තරුණ කණ්ඩායම් විශාල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගැන විශ්වාසයක් තිබුණා නම් එතුමා මේ රටේ දේශපාලන නායකයෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂගේ හයියෙන් ජනාධිපති වෙන උත්සාහ කරන නායකයෙක් කියන කීයේ පෙන්නුවා රටට. ඉතින් අපි හිතනවා එහෙම නායකයෙක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රට හදන ගමනට එකතු වෙනවා නම් මං හිතන්නේ හොඳම තැන එක්සත් ජාති පක්ෂයර එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබා දෙමි. අපි මේ මැතිවරණය පටන් ගන්න ජයග්‍රහණය කළා. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ජයග්‍රහණය කරන මේ මැතිවරණය විජයග්‍රහණය කරා ගිහිල්ලා රටේ ජනතාව දිනවන කටයුතු කරමු. ලංකාපුර ප්‍රදේශයේ ඉදිකෙරෙනු ස්වර්ණ මණ්ඩපය නව රංගශාලාව ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා.
සන්න මණ්ඩපයේ නවරංග ශාලාවේ ඉදිකර ඇත්තේ පිබිදුමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දීර්ඝ කාලයක් පුරා ලංකාපුර ප්‍රදේශයේ ජනතාවට සහ පාසල් දරුවන්ට තිබූ අඩුපාඩුවක් සපුරලමින් මෙම රංග ශාලාවේ ඉදිකර තිබෙනවා එවන්වෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 53ක් සන්න මණ්ඩපයේ රංග ශාලාව ජනතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි පැවති උත්සව අවස්ථාවටද සහභාගී වුණා एदी लंकापुर प्रादेशिक सभावे सभापति डब्ल्यू एन एस पी बी विजय कोन्महतावित रंगशालावट अदाल लियकिविली निलवशेन बारदीमद जनाधिपत्तुमा अतिन सिदुकेरुना हैटन कोलंब प्रधान मार्गे वटवल पोलीसी आसान एक मंती रुवक गिला बैसती बिनवा මෙහෙත්වෙන් හැටන් දෙසට යන සැහැල්ලු වාහන පමණක් අනෙක් මන්තිර ඔස්සේ ධාවනය කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ හැටන් දෙසට සහ කොළඹ දෙසට ගමන් කරන බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කළ යුතු වෙනවා ඒ අනුව නෝටන් බ්‍රිජ් හරහා මස්කලේ දෙසින් හැටන් දෙසට ගමන් කළ හැකි කොළඹ දෙසට ගමන් කිරීමේදී තලවකැලේ පූඬලෝය හරහා නුවරට පැමිණ සිය ගමනාන්තයට ළඟා විය හැකි බවයි පොලිසිය පවසන්නේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ අඩි 50ක පමණ කොටසකුයි මෙසේ ගිලා බැස තිබෙන්නේ මෙම ස්ථානයේ මීට පෙරද ගිලා බැසීමට ලක් වූ බව පොලිසිය පවසනවා 2015 වසරෙන් පසු රට තුල කිසිදු දේශපාලන ඝාතනයක් සිදුව නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගුණසමරුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අටවන ගුණ සමරුව කොළොන්නාව පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්ුණා ප්‍රධාන ආරාධිතයා ලෙස සිටෙක්ව සිටියේ කථානායක කරු ජයසූරිය මහතායි මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැන් ඇයි සාදු දීල්ල වගේ කට්ටිය මැරෙන්නේ නැහැ උවත්පත් කතරිවරුන් මැරෙන්නේ නැහැ මාධ්‍ය වේදීන් අතුරුදහන් වෙන්නේ නැහැ භාරතල මියන්නේ නැහැ 2015 පසුව කිසිම දේශපාලන ඝාතනයක් මේ රටේ මෙන්න මේකයි අපි නිර්මාණය කරපු රට අද ඕනම මිනිහෙකුට බයක් සැකක් නැතුව මේ රටේ ජීවත් වීමේ අයිතිය අපි ලබලා තියෙනවා ඒ කිසිම මිනිහෙක් බය වෙන්න ඕනේ නැහැ ආණ්ඩු විරුද්ධව සටන් කරන්න ආණ්ඩුවට විරුද්ධව පාර්ථමයි ආණ්ඩුවට විරුද්ධව දෙලපාලිය ඒ නිසා අපිට සතුරේ තෑගි මේ තාත්තව මරපු මේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගුණසමර උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත් වූයේ ඔහු වටා සිටි පිරිස නිසා බවයි කේක් ගෙඩියේ අසුරණේ ලස්සන උනාට ඇතුලේ තියෙන්නේ තනිකරම කුණු වෙච්ච කේක් ගෙඩියක් 2015 තිබ්බ පිරිසත් එක්කමනේ දැන් මේ ගමනත් යන්න හදන්නේ ඔවුන්ගේ මේ ආවරණය වෙනස් වෙලා විතරයි තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇයි ගියසරේ පරාදුනේ බාගෙට භාගයක් එතුමටත් වරයි එතුමගේ වටේ ඉන්න අයගේ වැරදි නිසා මේසරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වටේ ඉන්නේ කවුද ඒ පිරිසම තමයි ඉතින් එකම සිද්ධිය තමයි ආවයි කියලා ඔය වෙනසක් කරනවා කියලා වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා එකම දේ තමයි වෙන්නේ පරණ තැටි අලුත් කර කර දාන වැඩක් නැහැ මෙතන වෙන්නේ ආසියානු විරලාරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15වන සැසිවාරය කොළඹදී හෙට දක්වා පැවැත්වෙනවා. රටවල් 22ක විරලාරක්ෂක බලකා ප්‍රධානීන් ඊට එක්ව සිටිනවා. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා. 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ සියදිවි නසා ගැනීම වැළැක්වීම අප සමගයේ වගකීම හා යුතුයකම කියන තේමාව ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මූලිකත්වයෙන් මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හාලියල ජාතික පාසලට වසර 130ක් සැපිරීම වෙනුවෙන් ගුරු උපහාර උත්සවයක් පැවැත්වුණා. ඒ එම විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ හා එහි කොළඹ ශාඛාව මගින් විශ්‍රාම දිවියටපත් ගුරුවරුන් වෙත මෙහිදී සමරු තිළිණ ප්‍රදානය කෙරුණා. විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු මෙන්ම ITN බදුල්ල වාර්තාකරු ලෙස දිගු කලක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී RM සෝමරත්න මහතාද උපහාර ලැබුවන් අතර වුණා. කොළඹ රාජකීය විදුහල් 97 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කළ ගුරු දින උපහාර උරලක් එම විදුහලේදී පැවැත්වුණා. ඒ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගුරුවරුන් සඳහා විශේෂ තිළිණ ප්‍රදානයක් සිදු කෙරුණා. විදුහල්පති BA අබේරත්න මහතායතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සඳහා වියලි ආහාර බෙදා දීමක් සිදු කෙරුණා. මීරිගම දොළහේන අපේක්ෂා සහන පදනමයි මේ සංවිධානය කළේ. මීරිගම ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් රජමහා විහාරාධිපති හිමියන් සහ අපේක්ෂා සහන පදනමේ සමාජික සමාජිකානු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට හා රථවාහන අනතුරු පිළිබඳ රියදුරන් දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් වවුනියාවේදී පැවැත්ුණා. ප්‍රදේශයේ රියදුරන් දහසකට අධික පිරිසක් ඊට එක්ව සිටි අතර වවුනියාව පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති MFM නියාස් මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි වැඩසටහන පැවැත්ුණේ. සිවිල් ආරක්ෂක බලකා සේවා වනිතා ඒකකයේ සංවිධානය කළ ළමා දින සැමරුම් මුලෙල කළුතර සිවිල් ආරක්ෂක බලකා සෞන්දර්ය පුහුණු පාසලේදී පැවැත්ුණා. එම බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේ. දරුවන්ගේ විශේෂාංග රසක් මෙම සැමරුම් මුලෙලට එක් කර තිබුණා. සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංගය දැන් දිඹුලාගම නිකවතලන්ද මහවිද්‍යාලයේ නව විද්‍යාගාරය පරිගණක එකකය හා පුස්තකාලය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 17.5ක මුදලක් වැය කර තිබෙනවා. ඒ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ. කඹුරුපිටිය උල්ලල ජනශක්තිගම ප්‍රධාන මාර්ගය කාපට්ටතුරා සංවර්ධනය කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 117ක්. රන්මාවත් වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්දන ප්‍රියන්ත මහතා මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය කළා. එත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුව 1:55 සිට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk